බහුපද සිත පටන් ගන්න යන්නේ අද 12 දිනස් 22 ඇඩ්දා ගොඩක් කරලා තියෙන ඇත්තේ බහුපද සිත පාඩම බලමු බහුපදයක් කියන්නේ මොකද්ද කියලා මම පහත මම බෝඩ් එකේ ලියන්නම් ප්‍රකාශන ටික एक बहुपद तोर बना मुखद विंडे प्रकाशन टीका मैंने मे आगे एक दान एक्स वाई एक्स वाई हतराने वाले प्रकाशन है प्रकाशन है विचार्य प्रकाशन देवनी विचार दिख प्रकाशन विचार देखा एक्स वाई देखा विचार देखा मेरे ताने विचार लिया विचार थोड़ा कई काल लिया पुलवामा बेटा एक्स वर्ग वाई जेड डी वाई जाना पहाई एक्स गाने वाई वर्ग जेड वर्ग विचार लिया तुनक प्रकाशन सांगड़ विनाश कर प्रकाश मम्मी बहुपद तोरा बहुपद बहुपद अर्धन बहुपद अर्धन हलिम पल मेवा प्रकाश मुनवाद बहुपद विंड मुनवाद बहुपद विंडे गीला बहुपद सलकूतमा विचाल्य एक्खारे कीपे अखार विचाल्य एक्खो कीपे मेघे तन विचाल्य बहुपद मेक विचाल्य एक्स वाई दिखा तीन विचाल्य दिखा तीन विचाल्य दिखक प्रकाशन है बहुपद असबार विचाल्य पुनक प्रकाशन मे विचाल्य एक प्रकाशन है मेरा पिचाली एक प्रकाशन है पिचाली एक प्रकाशन है पिचाली एक प्रकाशन है बहुपद पेड़ना सांगुणक इसमें सांगुणक सांगुणक तात्विक संख्या बहुपद अवणीकमें सांगुणक तात्विक संख्या वेन्न
මේක එතකොට තාත්ති නේද එක මෙතන දෙක තුන ඍණ හතර ඒක තාත්තික සංඛ්‍යා දෙක සම්මුතිය මේකෙන් බලන්න එක ඍණ තුන හතර පහ තාත්තික සංඛ්‍යා එක තුන පහ ඍණ හතර තාත්තික සංඛ්‍යා එක මූල පහ ඍණ තුන ධන තුන මේවා තාත්තික මූල පහ කියන්නේ අපරිමේයනට තාත්තික සංඛ්‍යාවක් මෙතන 1 2 4 4 මේ වගේ සංගුණක තාත්වික සංඛ්‍යා කරනවා නැහැ කි. මෙතන මෙන්න මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඍණ 4 වර්ගමූලයේ මේක අතාත්වික සංඛ්‍යාව. ඒ නිසා මේක බහුපදයක් වෙන්නේ නැහැ. මම ඒක මෙවාගේ කපාවොත් ඒක බහුපදයක් වෙන්නේ නැහැ. ඒ හේතුව බහුපදයක සංගුණක තාත්වික සංඛ්‍යාව වෙන්නේ. තව එකක් බලන පරීක්ෂාවක්. ඒක තමයි ඊළඟ එක. මේ සෑම විචාලියකම අපි බලගත්තොත් ඒවා ඍණ නොවන පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕන නිර්ඍණ පූර්ණ සංඛ්‍යාව කියලා කියන්නේ ඍණ නොවන එතකොට බිඳුණක් අමොත මේවා ඍණ නොවන පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕන මෙතන එතකොට එන්නේ පළවෙනි බලය දෙවෙනි බලය තුන්වෙනි බලය ගැටලුවක් නැහැ මේවා ඍණ නොවන පූර්ණ සංඛ්‍යාව මේ විචාරණයේ දෙකක එකක් ගත්තොත් එහෙනම් ඒවා වෙන වෙනම බලන්න x වල බලය වෙනම බලනවා y වල බලය වෙනම බලනවා x වල බලය 1යි y වල බලය 2යි x වල බලය 2යි y වල බලය 1යි 4යි 1යි මේවා වෙන වෙනම බල පූර්ණ සංඛ්‍යාව ඒ නිසා මේකත් බහුපදයක් වෙනවා මේක බලන්න මේකෙත් මේවා පූර්ණ සංඛ්‍යා يعني හැම විචල්ලයකම බලය ගත පූර්ණ සංඛ්‍යා ඍණ නිර්ණෝණ පූර්ණ ඍණ නෝණ පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ සංඛ්‍යාවල හරියන්නේ ඍණ නෝණ පූර්ණ සංඛ්‍යා ඔය දේ එතකොට මේකත් බහුපදයක් වෙනවා ඇත්තට මෙතන බලන්න මේ තනි විචල්ලේ බහුපදය මේ සංගුණක මේක තාත්වික සංඛ්‍යා මේ වලගත්තු ඍණ නෝණ පූර්ණ සංඛ්‍යා නිර්ණ පූර්ණ සංඛ්‍යා නිසා මේකත් බහුපදයක් වෙනවා මේක බහුපදයක් වෙන්නේ මොකද මෙතන x වල ඍණ දෙකක් තියෙන දොර මේ අර සංගුණක තාත්වික වුණාට බලගත්තුත් විචල්ල බලගත්තුත් එක ඍණ නෝණ පූර්ණ සංඛ්‍යාවක් මේක ඍණ ඍණ දෙක නිසා මේ ඍණ නෝණ පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි ඒක මේක බහුපදයක් වෙන්නේ මෙතන මේ සංගුණකයේ අතාත්වික සංඛ්‍යාවක් වෙන බහුපදයක් වෙන්නේ නැහැ මේකත් බහුපදයක් වෙන්නේ නැහැ ඕනනම් තව භාග සංඛ්‍යාවක් කල් ලියන්න පුළුවන් අපට එළියට අට කියලා මම ලියන්න එක ඔන්නෝ වාගේ එතකොට මේකත් බහුපදයක් වෙන්නේ නැහැ ඇත්තටම ඒක තමයි මෙතන භාග බලයක් තියෙන නිසා ඉස්සර භාග බලය එතන බහුපදයක බහුපදයක් අපි ලියන්නේ කොහොමද බහුපදයක පද එකක් හෝ ඕන තරම් තියෙන්න පුළුවන් පද ඕන තරම් තියෙන්න පුළුවන් එකක් හෝ පද කීප දෙකක් හෝ කීපයක් ඊළඟ එක තමයි විචල්ලයේ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් තනිචල්ලයක බහුපදයක් නම් ඒ සෑම පදයකම සංගුණකයේ තාත්වික සංඛ්‍යාවක් පිටු අතර මේ සෑම විචල්ලයකම බලය ඍණ නොවන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න නිර්ණ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. විචල්ය දෙක බහුපදයක් නම් සෑම පදයකම සංගුණක තාත්වික සංඛ්‍යාවක් වන අතර එක් එක් විචල්ලයේ බල සැලකුවොත් ඒවා මේ බල නිර්ණ ඍණ නොවන පූර්ණ සංඛ්‍යාවක්. ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඍණ නොවන කියන්නේ බිඳු වෙන්න පුළුවන්. මෙතන x වල බිඳුව දින්න ඇත. එක වෙලා දෙන්නේ ඒකෙන්. ඒ නිසා මේකත් බහුපදයක් වෙනවා. තුවර බහුපද තේරුවොත් පේනවා කියනනම් අවසානට අපිට ගන්න පුළුවන් මේ 1 කියන්නේ බහුපදයක්. අපව 2 බහුපදයක්. අපව 3 ගත්ත 3ත් බහුපදයක් වෙනවා. දැන් හේතුව මේක සංගුණක තාත්විකයි මේ විචාලිය ගත්ත සෑම විචාලියකම වරේ අපි ගත්තොත් ඒක නිර්වෙන පූර්ණ සංඛ්‍යාවක්. 4 කියන්නේ බහුපදයක්. ඒ හේතුව සංගුණක මූල පහ කියන්නේ තාත්වික සංඛ්‍යාව බලගත්තු මේ හතර මේවා ඍණ නොවන පූර්ණ සංඛ්‍යා නිසා හතරත් බහුපදයක් පහ බහුපදයක් වෙන්නේ නැහැ හේතුව මෙතන ඍණ දෙකක් තියෙන නිසා ඕ මේකත් බහුපදයක් වෙන්නේ නැහැ මෙතන ඍණ දෙකක් තියෙන නිසා ඒ වගේම මෙතන භාග බලයක් තියෙන x වෙන නිසා මේක බහුපදයක් වෙන්නේ නැහැ නිසා මේ මාලියලා තියෙන ප්‍රකාශන වල බහුපද දැන් ඔයාලා තෝරන්න පුළුවන් හේතුව තමයි අපි බලන්නේ එතකොට මේ පද වල සංගුණක සහ මේ විචල්ලයේ බල විචල්ලයේ තියෙන බල තුන විචල්ලය දෙකක් හෝ කීපයක් තියෙන පුළුවන් තනි විචල්ලයක් නම් සෑම විචල්ලියම බලය නිර්ණ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න
විචාලිය දෙකක් නම් එක් එක් විචාලිය මෙතන වෙන වෙනම බලන්න මේක නිර්ණ පුරුෂ මේක නිර්ණ පුරුෂ සංඛ්‍යා කරනවා ඒ වගේ මෙතනත් ඒ වගේ බලන මේකත් බලනවා ඉතින් මෙතන එක ආය එක නිර්ණ නැහැ මේ හතර නිර්ණ නැහැ එකයි දෙකයි ඉතින් ප්‍රශ්නේ නැහැ එකයි එකයි සහ බහුපදයක් කියන්නේ මේකයි බහුපදයක් කියන්නේ පදවලට තන විචාලිය බහුපදයක් කියන්න පුළුවන් විචාල කීපේ බහුපදයක් දෙන්න පුළුවන් එතකොට සෑම පදයකම සංගුණක धातु संख्या निर्वीण पूर्ण संख्या विचाल विचाल निर्वीण पूर्ण संख्या बहुपदवीन बहुपदवी ඊළඟ අපි කියනවා මේ බහුපදයක මාත්‍රය කියලා මාත්‍රය කියලා කියන්නේ මාත්‍රය කියලා කියන්නේ අපි බහුපදයක් ගත්තොත් මේ බල සැලකුව තනි විචලනික බලයක් නම් වැඩිම බලය දැන් මේක නම් මාත්‍රය 3ක් වන බහුපදයක් මාත්‍රය તો බහුපදයක මාත්‍රය කියන්නේ මේකේ මාත්‍රය 3යි දැන් මේක ගත්තොත් විචලනික දෙකක බහුපදයක් ගත්තොත් සෑම පදේම ඇති විචාල්‍ය වල බලයන් එකතු කරනවා. මේක 1 1 2යි. 2 1 3යි. මෙතන 4 1 5යි. එතකොට මේක මාත්‍රය 5ක බහුපදයක් වෙන්නේ. හේතුව සෑම පදේකම ඇති විචාල්‍ය වල බල එකතු කරගුවොත් වැඩිම වෙන්නේ 5යි. නේද? එතකොට මාත්‍රය 5ක වූ බහුපදයක්. මෙතන ගත්තා තුනේ 2යි මෙතන 1යි මෙතන 1යි 4ක් වෙනවා. මෙතන එනවා 5යි 2යි 7යි 3යි 10යි. අනිත් ඒවාගේ දැන් මෙතන 3යි 2යි 5යි 2යි 7ක්. එතකොට මේක තමයි මේකේ මාත්‍රය එනවා. එතකොට මොකද්ද 10යි. මාත්‍රය 10ක බහුපදයක් තමයි මේ තියෙන්නේ. මේක මාත්‍රය 5ක බහුපදයක්. එතකොට තනි විචාලික බහුපදයක් නම් එක් එක් පදයක විචාලී බලයේ සරම වැඩිමගේ මාත්‍රය වෙනවා. විචාලී කීපයක බහුපදයක් නම් එක් එක් පදයක විචාලී බලයන්ගේ එකතුව සරකවා මේ වැඩිමගේ मात्रे में ना तो उड़ा भी मात्रे की जो पहल दी है मगर देखिए तो मैं क्या ना भी मात्रे का निकाय नहीं है मैं बहुपद नॉन डिसा तो बहुपद ऐसा है मात्रे का ना खत्म करना है डिसा मात्रे है तो एक के ही मात्रे की है तो ना बहुपद वेन्ने मना दे एक का देखकर तो ना हाथर बहुपद वे तो एक के ही मात्रे बाद में बहुपद नॉन डिक और ना मकला दाना मैं वह बहुपद भी नहीं है फिर ना फिर मैं पुआ तो बोलता मैं तेरे बोलता हूँ मैं बहुपद भी नहीं तो बोलता एक के ही मात्रे है ये एक के मात्रे ना माँ पुना देखे ही मात्रे है पहा तूने ही मात्रे दहाया हतरे मात्रे पहा तो बताओ ये मात्रे क्या निकाय को वैडी में बाले අනේ නායක පදේ කියලා කියන මේ මාත්‍රය අඩංගුන පදේ. මාත්‍රය අඩංගුන පදේට අපි කියනවා නායක පදේ කියලා. તો මේකේ නායක පදේ කී නායක පදේ? එහෙම ලිව්වොත් එකේ නායක පදේ. පදේ සංගුණකයක් එක ගණන 4 ඒ ගණන. දෙකේ නායක පදේ. गाने हतरे नायक पदे तो नायक पदे संगुण के पुण पदेव गाड़ना
පදයක් අතෝ සමුනේ තයිතිනේක උළු පදේම ගත්තම නායක පදේ කියන්නේ මාත්‍ර අඩංගුන පදේ ආ දැන් අප බලනකොට මේ දැන් මේ විචාලනේ තන විචාලනිය පචාලනේ දෙක පචාලනේ තුන මේක තන විචාලනේ මෙතන පොඩි වෙනසක් තියෙන්නේ මෙන්න මේ ඉස්සර සමුනේක අපරිමේය ඒක ප්‍රශ්නයක් නෑ අපරිමේය තාතු සංඛ්‍යාව උතර බලන්න පරම මේ අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ තාත්විත සංඛ්‍යාව හරි දැන් බලමු ඊට පස්සේ මේ දැන් මෙන්න මේ එන්නනි මාත්‍රේ තනවිචාලි බහුපදයක සාධාරණ ආකාරය එන්නනි මාත්‍රේ බහුපදයක සාධාරණ ආකාරය මම කොහොමද ලියන්නේ කියන්නේ තුර මෙන්න මේ වගේ අපි ගත්තොත් අපි නමකුත් දෙන්නවා f ස්ථාන මාක් කරන්න බහුපදයක නමක් දෙනවා f ඒක ලියන්න පුළුවන් මට a නෝඩ් a1 x a2 x වර්ගයේ साधारण मेके आठ अभी गांडुपुर आर के गांडुपुर आगे मनोज बिंदु एक दिख एवं संख्या तो आठ गांड दे अभी बोलते हम बिंदु गांडुपुर इन दफा आगे गांडुपुर पूर्व संख्या गाने बिंदु एक दिख तुरे इन दफा आगे गांड इलाड में AR කියන එක තාත්වික සංඛ්‍යාවක්. AR කියන එක තාත්වික සංඛ්‍යාවක්. ඒතර ආට නඩු වාගේ මොනවාද බිඳුවයි එන් දක්වාම වාගේ ගන්න පුළුවන්. එතකොට මේ R ය දිසෙත් මෙහෙම ලියන්න පුළුවන් අපිට. संख्या තාත්වික සංඛ්‍යාව. එතකොට දැන් ආයසරයක් බහුපදයක් කියන්නේ මේ තනිවිචාලීය බහුපදයක් කියන විදිහ a not a1 a2 x වර්ගයේ තනිතියක් ar xr ධන තිටියක් an x. එතකොට මේ r කියන්නේ මොකද? බිංදුව 1 2 3 n දක්වා. ඒක අපි ලියපුවා මේ විදිහට. මේ පරාසෙත් බිංදුව එන්න පුළුවන් n දක්වා ගන්න පුළුවන් r ය 30 ධන 0 ත් එක්ක. එතකොට මේ මේ මෙතන අපි ගත්ත මේ AR කියන්නේ තාත්වික සංඛ්‍යා R ලකුණ අපි ගන්නනේ R ලකුණ ගන්නනේ තාත්වික සංඛ්‍යා තමයි මේ R කියලා කියන්නේ හරි බහුපදයක ඔක තමයි අර්ධ දැක්වීම n කියන බහුපදයේ මේකේ නෝට මේ මාත්‍රේ n වල බහුපදයක් මේ තියෙන්නේ ඒක fx යනු fx යනු මොකද්ද විචාල්‍ය x වල මාත්‍රේ n වල බහුපදයේ හරි मात्र एन बहुपद मेकिन विचाल्य तानु विचाल्य तानु विचाल्य तानु विचाल्य तानु विचाल्य मात्र मात्र एन बहुपद बहुपद्यक समानता बहुपद्यक समानता बहुपद्यक समान बहुपद्य GS කියන බහුපදය ලියා ගන්න පුළුවන් B0
B1x, B2x वारने, इट्टिका, BRx आर, दान, BNx ये, पोल्ला, तो कोड़ दे, में ती एन बारान, मात्रे एन्नु अन्न, बहुपद्या समान है जीएसवी मटर एक समान है जीएसवी मटर वह दावशिता भी मैं अनुरूप पद वाले संगुणक समान है इन्होंने अनुरूप पद क्या है मैं नियत पदे ते मैं का समान है इन्होंने ए इकट्ठे बी एक समान है ना जब अनुरूप क्या है मतलब एक सौ समान है एकाए मतलब एक सौ समान है कि बी एक साधारण सामान मात्र समान है ना बहुपद या समान है वैसे विचालिया एक बहुपद ना वैसा तेज विचालिया बेगा तेज विचालिया तो मात्र समान है विचालिया वो एक बहुपद ना इलाके का तो माया अनुरूप पद वाले सामुन का समान है ना तो अनुरूप पद वाले सामुन का समान है ना अनुरूप पद वाले सामुन का समान भी होती है समानवीय युतु एक अब लिया को देना ए नोट समान है बी नोट पे इन्होंने कह दिया ए वन समान है बी वन में इन्होंने ए टू समान है बी टू में इन्होंने ठीक है कोई जगह नहीं ए इन समान है बी इन में इन्होंने तो मैं भी तेरे बिना ना मैं बहुपद देख कर समान है दूर बोलो पुरुष बहुपद या समान ताय का लिखा करने मोड़ करने में मात्रे दिया बैल वो एको मात्रे वेन दोने मेक मात्रे इन मेक मात्रे इन इलाके टा विचार लिए एक कम विचार लिए वेन दोने मेक एक विचार लिए बहुपद या मेक तेज विचार लिए बहुपद थाने विचार लिए बहुपद या देखो ना इन्हें एक तमाय अनुरूप पदे वाले सांगुने के नियत पदे समान है एक्स पदे सांगुने के एक्स पदे सांगुने समान है वर्गे पदे सांगुने के वर्गे का समान ඒ වගේ අවසාන ක්‍රියාවක් වගේ නා සාධාරණ වශයෙන් පිළිගන්න AR සමාන වෙන BR සියලු R අයත් ඉස්සර සඳහා AR සමාන BR කොට හරි තුට. එතකොට අපිට මේක ලියන්න බෑ නා A නෝට් සමාන B නෝට් A එක සමාන B එක A දෙක සමාන B දෙක පිටික A සමානයි B. ඔන්න බහුපද දෙක සමාන වීම සඳහා අවශ්‍යතාවය. ඊට පස්සේ අපට ආපහු එකක් ඉගෙන පුළුවන්. මේ බහුපද දෙක එකතු කරපුවමත් එන්නේ බහුපදයක්. बहुपद का एक बहुपद बहुपद अड़ुकमें बहुपद बहुपद गुणकमें बहुपद बहुपद एक बहुपद बहुपद अंतरे बहुपद बहुपद गुणित बहुपद बहुपद fx ධන gs කියන්නේ බහුපදයක්. හරි? fx ඍණ gs කියන්නේ බහුපදයක්. fx ds කියන්නේ බහුපදයක්. හරි? බහුපදයක එකතුව බහුපදයක්, බහුපදයක අන්තරය බහුපදයක්, බහුපදයක ගුණිතය බහුපදයක්. දැන් මම බලුවට පස්සේ දැන් බහුපදයක් බෙදෙන විදිය බහුපදේ බෙදන්නත් ඕනනේ බහුපදේ බෙදෙන විදියක් තියෙනවා අපි
දීර්ඝ බෙද විදිහට බෙදන්නත් පුළුවන් බහුපදයක්. ඕක සාමාන්‍ය පෙළෙන් මයින පන්තියේ කරනවා එක. දීර්ඝ බෙදන විදිහට අපිට බහුපදයක් බෙදන්න පුළුවන්. දීර්ඝ බෙදීම පාවිච්චි කරලා එමෙ නැත්නම් අපිට පස්සේ ශේෂ බහුපදයක් රේඛීය ප්‍රකාශකී බෙදන්න යන්නේ. බණව බෙදෙන විදිය කොහොමද කියලා මේ වගේ බහුපදයක් මම ලියන්න හතරටි මාත්‍රයක් ගමු අපි 2 4 ධන 3 x වර්ගය ඍණ 2 x ධන 1 බෙදන්න කියන අපිට මොකද x ඍණ 1 x ඍණ 1 බෙදන්න කියන එතකොට අපි බෙදන්නේ කොහමද මේ 2 4 x වලින් බෙදලා ඉස්සෙල්ලා 2 4 බෙදීමේ කියන්නේ 2 ගණයක් නේ උඩට 1 x එකක් කැපිලා 2 x ගණයක් එනවා දැන් වැඩි කරනවා මේ කන්නක වැඩි කරපුවාම 2 4 ක් එනවා මේකයි මේකයි ගුණ කරපුවම 2 x ගණයක් දැන් මේකෙන් මේක අඩු කරනවා අඩු කරපුවාම මේකට මේ කැපිලා යනවා දැන් මෙතන ඝන පදයක් උඩ දින වර්ග පදයක් මේ කියන්නේ උඩ ඝන පදයක් නැහැ කියලා කියන්නේ ඝන පදේ සංගුණකේ ශූන්‍යයි කියන එකයි ඝන පදේ x ගණයේ සංගුණකේ ශූන්‍යා තමයි මේ ඝන පදේ නැත්තේ වෙන්නේ නැත්තම් අන්න පිළිවෙලට එන්න බෑ 4 වෙනි බලයක් 3 වෙනි බලයක් වර්ගයක් x පදයක් මේක පදයක් කියන එක පිළිවෙල නමුත් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම මොන ඝන පදේ නැති වෙන්න පුළුවන් ගණපදේ නැහැ කියලා කියන්නේ ඉස්සරහා සංගුණකේ බිඳුවයි කියන්නේ. ඒකනේ ඉස්සරහා බිඳුව තියෙනවා. බිඳුවෙන් මේක අඩු කරපුවම ධනාගයක් එන්නේ. 2 x ධනය. මේක මේක අඩු කරන්නේ ධන වෙනවා ඇත්තටම. මේටි මොන ලියා ගන්න අපෝ මෙතන. උඩ ටික නැවත ලියනවා. හරි. දැන් ඊට පස්සේ 2 x ධනය බෙදනවා. 2 x ධනය බෙදපුවම x වලින් මොකද එන්නේ 2 x වර්ගයක් එනවා. ධන 2 x වර්ගයක් එනවා. ධන 2 x වර්ගය හරි 2 x මේ මේ x වලින් මේ 2 x ගණයේ වෙනවා 2 x වර්ගයක් වෙනවා අප වැඩි කරනවා වැඩි කරාම වෙනවා 2 x ගණයක් හැදෙනවා ඊට පස්සේ මේකයි මේකයි වැඩි කරලා වෙනවා 2 x වර්ගයක් හැදෙනවා දැන් මෙන්න මත ආපහු වඩු කරනවා ගුණා මෙයා මෙයා කැපිලා ගිල්ල මේක 5 x වර්ගයක් හැදෙනවා මෙන්න දෙකයි මෙන්න ගන්නවා මේක ඉපත් ගන්නවා හරි දැන් කරන්නේ ආයෙ බෙදනවා මේක මොකෙන්ද මේ x වලින් බෙදුවා මොකද මේ 5x වර්ගය බෙදීම x කියන්නේ 5x එකක් වෙනවා 5x එකක් ධන 5x එකනේ වැඩි කරුවා මේකයි මේකයි 5x වර්ගයක් වෙනවා මේකයි මේකයි ඍණ 5x යක් වෙනවා. දැන් අඩු කරනවා මෙන්න මේ කැපිලා ගිහිල්ලා අපි දන්නවා මේකෙන් මේක අඩු කරනවා මේ ධන වෙලා ධන 3x යක් වෙනවා. එකෙන් නියත පදයක් නැහැ මෙතන එහා එක එහෙම වෙනවා. ආපහු කරන්නේ x වලින් මේක බෙදලා බෙදලා මොකද වෙන්නේ? 3ක් වෙනවා මෙතන. වැඩි කරන තුරෙන් 3x ඍණ 3. දැන් අඩු කරනවා අඩු කරනවා මෙන්න මේ කැපිලා ගිහිල්ලා මෙතන ධන 4ක් වෙනවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා ශේෂය කියලා. මේ උඩේකට කියනවා ලබ්ධිය කියලා. එතකොට මොකද ශේෂය කියන්නේ? ලබ්ධිය කියන්නේ උඩ ලබ්ධිය. ලබ්ධිය කියන්නේ මේ බහුපදය. ගණිත බහුපදය තමයි ලබ්ධිය කියන්නේ මේ 2x ගණන ධන 3x වර්ගය ඍණ 2x ධනයි. මේකට අපි කියනවා ශේෂය කියලා. ශේෂය කියන්නේ බහුපදය 2x ගණයක් කියලා 2x 4ක් කියලා 2x ගණයක් වෙනවා. ඒක යටි ලිව්වා. අඩු කරනවා අඩු කරන මේකට මේ කැපිලා යනවා. බලන්න මෙතන උඩ ඝනජ පදයක් නැහැ. ඝනජ පදයක් නැත්ේ ඇත්තට 0 x² කියන ඝන කියලා තියෙනවා අපේ. එහෙම.
वेड़ी करना पहाक्स ऋण पहाक्स वर्गीय ऋण पहाक्स अड़कृपा मिलाड़ में कपिल मेक दान वेण तर दान पहाय ऋण दिखाई क्या दान तुम्हें तर मैं एक अड़कुरा में एक मत में सर बेदन बेदना दान तुना वेड़ी करना तुना एक्स ऋण तुना अड़कुर दान मेक शेष मेकन लाभ दी अरे मेक ओडना अब पास सामाजिक लाभ बहुपति लियान एलगोरिथम की एलगोरिथम की एलगोरिथम तो एलगोरिथम की मुखदने का लब्धि आई शेषे बहुपति मे बहुपति लिया एलगोरिथम की एलगोरिथम बल मीदी गाने की शेष हतरणीय आने एलगोरिथम की एफएक्स एलगोरिथम एलगोरिथम दिखा इस बहुपति लिया बहुपदे बहुपदी साधारण मेमरी अनुकूल बहुपदे बहुपदे जीएसकी मोखारी रेखीय प्रकाश मोखारी प्रकाश ने बेदूना उड़टेने लब्धियट जीएस लब्धियट फाइएक्स उदाहरण बहुपद मेकोल लिया पास नोट लिया मेन मेवागे अपटकीनों मेवागे रेखी ओण प्रकाश बेदान अब रेखे अपटकीनों मेह मेका बहुपदीय
बेदी में लेबिन लाभ दिए लाभ मकारी गणे तुना एक स्वर्गे दिखाई दाने शेष हतर दिना एफेसियान एफेसियान हतर दिना एफेस कोमला एफेस एफेस समान है एल्गोरिथम पाच करना मोहल्ले में विधान मोहल्ले एक्स की नहीं थी बोलिए लाभ दिए नहीं मेक पूरा करना है सेस ये नहीं किया था और ना बहुपादे गानू ही थी क्या ना भी कितने दिया कर तो एक्स की नहीं एक ही विधान मोहल्ले मैंने मैं एफएस बहुपदी में जानो एक दाने में आप ही उड़े ना मगर तो लाभ दी मगर देने इस दाने तूना एक स्वार दे इन देखा एक दाने में तेरे नैने से इसे देखा तो लोग कौन तो बहुपदी लिए में एफएस लियो कौन है एफएस समान है मेरे समान है और से इसे आकर එපික් සමානයි කොහොමද කියන්නේ මේ දෙකේ ගුණිතය 14 හරි සර්වදියා දුර විශේෂය අපිට පුළුවන් දැනට ඔයාලා දැනගන්න දීර්ඝ බෙදීමේ මොන ශේෂය හොයාගන්න නමුත් අපි ඉස්සරහට කරනකට වඩා කෙටි විදියක් ශේෂ ප්‍රමේය පාවිච්චි කරනවා දීර්ඝ බෙදීම පාවිච්චි කරලා අපි ශේෂය දැනට ලැබුවොත් නැමෙගෙන ශේෂය දීලා දුර ශේෂය හොයන්න දැනට ඔයාලා දැන ශේෂය 4 වෙනි අපිට ඇවිල්ලා තියෙනවා මේක ලබ්ධිය මේක ශේෂය දුන අපේ fs බහුපදි කියන්නේ කොහමද x වෙන එකවර s වෙන එකවර ලබ්ධිය මේ දෙක ලබ්ධියේ ගුණිතේ මේ දෙකේ ගුණිතේදී මේකවර ලබ්ධිය ධන 4 උතාරේ බහුපදි කියන්නේ ශේෂය 4 බව දන්නවා ලබ්ධිය මේක බව දන්නවා බෙදන්න මේක කියලා දන්නවා එහෙනම් අපි කොහොමද බහුපදි කියන්නේ fs සමානයි s වෙන එකවර ලබ්ධිය ලීලා ශේෂය එකතු කරනවා එහෙනම් මෙතන අපි කරලා දෙන එකයි එක කෙටි ඉදිරියට යන බබේදාන්නේ fx ස්ටේටින් cc හතරමයි යටි ලියලා දිනවා මෙතන ලබ්ධිය නම් කොහොමද අපි ලියන්නේ fx සමානයි මෙන්න මේ දෙකේ ගුණිතය ධන 4 හරි ඉතින් අපිට එහෙම තමයි අපිට බහුපදය ලියන්න පුළුවන් ඉතින් මේකේදී ගැටලුවක් නැහැ දැන් වර්ගයේ ඕනෑකින් බෙදන්න පුළුවන් දැන් උදාහරණයක් කිව්වොත් අපිට බෙදන්න පුළුවන් මොකක් හරි බහුපදයක් x ගණය ඍණ 3x ධනයකි. එතන මෙතන ලබ්ධිය මෙතන මොකක්hari ශේෂය නැත්නම් මේ මොකක්hari සිටයක් වෙන්න පුළුවන් මම මේක වගේ fx කියලා. ඒක ds කියලා. අපි හරිය දිව්වේ හැබැයි ds කියලා. රේඛීය ප්‍රකාශන වෙන්න ඕනේ නැහැ. මේකේ දුර බහුපදයේ මෙතන 5x ලබ්ධිය මෙතනත් හැබැයි x වල සිටයක් එන්නේ. නීතියම වෙන්නේ නැහැ දුර. නිතයක් නොවෙන්න පුළුවන් rs කියලා. ඒක fs බහුපදේ ලියන්න කොහමද? මේ දෙකේ ගුණිතය gs වර ix ධන rx. ඔතන විදිහට ලියන්න පුළුවන්. උදාරගොල්ල ඉගෙන ගත්තාද බහුපදයක් කියන්නේ මොකද්ද? බහුපදයක් කියන්නේ තනි විචල්‍යක හෝ විචල්‍ය කීපයක් අඩංගු ප්‍රකාශනයක් පද එකක් හෝ කීපයක් කියනවා පද එතකොට සෑම පදයකම සංගුණක තාත්වික සංඛ්‍යාව වෙන්න ඕනේ තනි විචල්‍යක බලයන් බහුපදයන් නම් එක් පදයේ ඇති විචල්‍ය වල බල නිර්ණ පූර්ණ සංඛ්‍යාව වෙන නෝන පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ විචල්‍ය කීපයක බහුපදයන් නම් එක් පදයේ ඇති විචල්‍ය නැත්නම් සෑම පදයකම ඇති විචල්‍ය සැලකුවොත් ඒ සෑම විචල්‍යකම බලය පිරිනොන පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙම ඒවා තමයි බහුපද කියන්නේ. බහුපද තෝරන්න පහසුවෙන් තෝරන්න පුළුවන්.
මොකරි ප්‍රකාශනයක් දැක්කම බහුපදයන් දිහා තෝරන්න පුළුවන්. ඊට පස්සේ ස්ථාන විචලනික බහුපදයක් අපි මාත්‍රයේ ඉන්නන බහුපදයක් ගැන කිව්වා සාධාරණ ආකාරය. එතකොට ඒකේ පද n ප්‍රමාණයක් තියෙන්න ඕනම කියලා ගන්න නැහැ. පද n ට අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දැන් පද අපි ගත්තොත් එහෙම දැන් මාත්‍රේ n වුණාට මේ පිළිවෙල දැන් උදාහරණයක් වෝ මේකත් මාත්‍රේ 1 ධන 2x ඍණ 3x වර්ගය ධන 5x 6 වෙනි බලය s n මේකත් මාත්‍රේ n වල බහුපදයක්. හැබැයි මේකේ පද ගණන 1 2 3 4 5යි තියෙන්නේ. ඒ හේතුව එහෙම වෙන්නේ අනිත් පද වල සම්මුණක බිඳුව. උදාහරණයක් වෝ මේ දැන් s ගණයේ පදයක් නෑ. s ගණයේ පදයේ සම්මුණක බිඳුවයි. इस सत्र पदयान ने इस सत्र सात पद सांगुण के बिंदु है इस पाह पदयान ने इस पाह सांगुण के बिंदु है ए विधियट ए निसा नमक मेरे मात्र इन्हों ने बहुपद मात्र है बलान मेन में वैडिम बले तो मात्र इन्होंने बहुपद ऐसा देव ताई आत्मा ले आपा ना एक रे ना पहा एक दाना हताई हतरा इस गाने रेना तुनाई एक दहावे ने बाले गेम मेरे मात्र दहाय बहुपद पद दहाय पद समहार पद उदाहरण वर्ग पद वर्ग पद सांगुण की बिंदु अतर बल पद सांगुण की बिंदु पशु बल पद हयड़ पद बल पद अतनी बल इवे सरादीन सांगुड़क शून्यवेदी पद ना सांगुण की शून्य पद हतर बिंदु बिंदु सांगुण के बिंदु पदे නැති වෙලා යන එක නිසා නමුත් මේක මාත්‍රේ 10 වෙනි මාත්‍රේ 10 වූ බහුපදයක් වෙනවා. එතන බහුපදයක් අපි ඊට පස්සේ බලමු බහුපදයක්ට ශේෂ ප්‍රමේය පාවිච්චි කරලා අපිට දුන්න ශේෂය මොකක්ද? බහුපදයක් බහුපදයක රේඛීය ප්‍රකාශනයේ බෙදු විට ලැබෙන ශේෂය හොයන්න පුළුවන් ශේෂ ප්‍රමේය පාවිච්චි කරලා. එතන අපි කොහොමද හොයන්නේ බලමු. x ශේෂ ප්‍රමේය කියන්නේ මෙන්න මේක අපි ලියන්නේ ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය තියෙන්නේ ශේෂය හොයන්න. කොහොමද කියන්නේ fx බහුපදයේ. බහුපදයේ x ඍණයේ රේඛීය ප්‍රකාශනයේ. සායකිත ප්‍රකාශනයේ රේඛීය ප්‍රකාශනයේ බෙදුවිට ලැබෙන ශේෂය F A V තමයි ශේෂ ප්‍රමේය කියලා කියන්නේ. FS බහුපදය ශ්‍රේණියේ රේඛීය ප්‍රකාශනයේ බෙදුවිට ලැබෙන ශේෂය F A V साधने आदेश बिंदु fx වලින්ම r ලියා ගන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ x සමාන a දා. දාගුවා මේ පරික්ෂ වල සමුනේ බිඳුව ලෑන. නෑ x සමාන a විතර. fa සමාන වෙනවා. a ඍණේ වර y a 10. දැන් මේක බිඳුව නිර්ණය කියන්නේ. ස්ථේ දා මොනේ ඉස්ස අවසානට fa සමානයි r වෙන හේතුව මේ කියන්නේ බිඳුව නිසා. මේක ගුණනවා බිඳුව ලෑනවා අසාන්ට r කියන්නේ ඒ නිසා ශේෂය මොකද වෙන්නේ ශේෂය ඉතින් ඒක උදායි ශේෂ ප්‍රමේය කියලා කියන්නේ. දැන් බොහොම සරලයි. දැන් ඔයගොල්ලෝ
කලින් දීර්ඝ බෙදීමෙන් තමයි අපි පියවර කීපයක් දීලා තමයි ශේෂය හොයන්න මෙතන එම අවශ්‍ය වෙන්නේ නැහැ කෙලින්ම අපි බහුපදය දන්නවා නම් ශේෂය ඒ බහුපදයේ fs කියලා ගත්තොත් s වෙනුවට ඒ දාපුවම f x වෙනුවට ඒ දාමු f එකම ලැබෙනවා ශේෂය එතකොට fs බහුපදයේ s දෙය රේඛීය ප්‍රකාශනයේ බිඳුව ලැබෙන ශේෂය f වේවි අපි සාධන කරන කොහොමද fs බහුපදයේ ලිව්වා s නේවර 5s තන මෙතන අපි කියනවා ඇල්ගොරිතම කියලා R के अंदर से से फाइस के अंदर लाभ दिए मैं कह रही हूँ इधर एक समान है ना रेने इरने इरने बिंदु है तो वोटा R उतरा कितने तो गैटलो वोटा बिंदु में मांगेगा साला गैटलो वोटा में मांगेगा एक्सट्री ने एक रेन के प्रकाश ने एक्सट्री ने का मांगी x හතර 3x වර්ගය කියන 2x ධන 1 බෙදු විට සේසෙන් මොකද අපි කරන්නේ උඩට අපි කරන්නේ ඇල්ගොරිතම් ඇල්ගොරිතම් ලියාමනේ ඒක සමානයි බෙදන්න මොකද x ශ්‍රේණියේ කි ලබ්ධිය 5x කියලා ගන්නවා සේසය s වෙනුවට එක දාන්න මේක s වෙනුවට එක මේ බහුපදයේ x වෙනුවට එක දාන එක දාන 3 ඍණ 2 දාන 1 1 4 බගෙන 1යි මෙතන 3 වාර 1 වාර කියන්නේ 1යි මෙතනත් 1යි 1යි සුළු කරලා ලැබෙනවා 3ක් එන්නේ නේ ඔව් මේ දෙකට දෙක කැමල ශේෂය කරන නිසා ශේෂය වෙනවා කීයද 3යි अंतरे बहुपदया गुणिते बहुपदया बहुपदय रेखीय प्रकाशने विधन विधि बहुमदान ඉස්සෙනේ රේඛීය ප්‍රකාශන බෙදුවේ ශේෂය FAV මේ ශේෂ හොයන විදිහ උදාහරණෙකින් පෙන්නුවේ කොහොම සරල දෙයක් කරන්න දෙන්නේ ඉස්සෙන එකෙන් බෙදුවම FS බහුපදයේ ශේෂ හොයන්න මේ S වෙනුවට එක දාන්න S තියෙන හැමතැනම එක දාපුවම මෙන්න මේ පැත්තේන අගේ තමයි ශේෂය නැත්නම් F එකනේ මේ පැත්තේනේ F එක තමයි ශේෂය කියන්නේ එහෙනම් අයිබෝන් අපි ආය දාසක හමුවෙමු